ఐవన్ సూపర్ సంధ్యాවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවලු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රතිකාශයේ සමගින් මම ප්‍රමිත මහනාම මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස් පළ වෙත ඉජාබ් නවසන්ධාන ව්‍යවස්ථාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දැඩි විරෝධයක් ලබන පස්වෙනිදා සන්ධානයේ පිටු වීමත් අර්බුදයක තීරීම් කාරක සභාවේදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලිසියට චෝදනා පූජිතගේ සහ හේමසිරිගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි අප ලබා දීමට එරෙහි පෙත්සම විභාගයට දින නියම කෙරේ කසල බහලුම් අපනයනය කෙරුණේ නීත්‍යානුකූලව විය හැකි බවට මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂගේ අමරිකානු පුරවැසි භාවය අත්හැරීමේ සහතිකය නිකුත් කෙරේ අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි විරෝධයක් එල්ල වුණා ඒ අනුව එළඹෙන පස්වෙනිදා නව සංධානීය පිහිටුවීම සම්බන්ධයෙන්ද මේවන විට ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා දවසේ පුවත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පිහිටුවීමට නියමිත නව සංධානයේ ව්‍යවස්ථාව එහිදී ඉදිරිපත් කර ඇති අතර ඊට කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් රැසකගේ විරෝධයක් මතුව තිබෙනවා පැය 3කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක් වූ නියෝජිතයන් මාධ්‍යට අදහස් පළ කළා ඉදිරියේදී පිහිටුවීමට නියමිත පොදු සංධානයේ ව්‍යවස්ථාවේ තියෙන පිළිගත නොහැකි කරුණු කාරණා ගණනාවක් ගැන විවාද වුණා. හරි අද මතකතුමක් ඇති වුණාද? නැහැ ව්‍යවස්ථාව ගැන මතකතුමක් ඇති වුණා. ඒ සඳහා අපේ එකගතාවය පළ කරේ නැහැ ව්‍යවස්ථාව සඳහා. ඉතින් ඒ සඳහා අගමැතිතුමා අවසාන වශයෙන් තුමා එකගතාවය පළ කරා. ඒ සංශෝධන මහාම ඉදිරිපත් කරන්න. මූලික දෙයක් හැටියට ඉදිරිපත් වෙච්ච කාරණාවක් තමයි මේ සංධානයේ ලේකම්වරයා කවුද කියන එක පිළිබඳව අපේ නියෝජ්‍ය නායකතුමා යෝජනාවක් ගෙනාවා එතුමා සූදානම් කියලා සංධානයේ ලේකම් හැටියට ඉදිරිපත් වෙන. ඒකට බොහෝ දෙනාගේ ආශිර්වාදය ලැබුණා. නමුත් ගරු නායකතුමාට අවශ්‍ය වුණා මේක මේ අවස්ථාවේදීම සම්මත කරගන්න. ඒකට සමහරු විරුද්ධ වුණා, සමහරු කැමති වුණා. නමුත් ඡන්දයක් ගන්න ඕනේ කියන අගමැතිතුමා කිව්වට ඡන්දයකට බොහෝ දෙනා ලෑස්ති වුණේ නැහැ. තව එක දෙයක් තමයි දිනේ සම්බන්ධයෙන්. අපි මේක පස්වෙනිදා කරනවද? එහෙමත් නැත්නම් 11 වෙනිදාට පස්සේ කරනවද කියන එක සම්බන්ධයෙන් විවිධ මත පළ වුණා. අගමැතිතුමාගේ මතය පස්වෙනිදා කළ යුතුයි කියලා. දැන් අගමැතිතුමා මේ සංධානයේ පිහිටුවීමේ මූලික අරමුණ වෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමනේ. ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ කොහොමද කියලා සංධානයේ ඒක සඳහන් වෙන්නේ නැහැ. ඉතින් සංධානයේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැති දෙයක් සම්බන්ධයෙන් තීරණය ගන්න පුළුවන්. සංධානයේ නායකත්ව මණ්ඩලයට කියලා එක තැනක සඳහන් වෙනවා. ඒකට අපි හැම විරුද්ධ වුණා. මේ කාරණය පිළිබඳව විශාල විරෝධතාවයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන් අතරින් ඉදිරිපත් වුණා. ඒ වගේම මේ පස්වෙනිදාට මෙම උත්සවය මේ දැනට කරන්න යන ආකාරයට, ඒ කියන්නේ පාක්ෂිකයන් නැතුව ස්වයං වහන්සේලා සහ ආගමික නායකයන් පමණක් ගෙනල්ලා කරන්න යන මේ පුංචි විදිය ගැන විරුද්ධ අදහස් පහළ වුණා. ඒ වගේම මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ කරන විදිය ගැන, පැවැත්වෙන ආකාරය ගැන, මේ අස්සම් කරන්න යන එකඟතාවයේ අන්තර්ගතය ගැන මොකද්ද ගැටලුවක් තියෙන බව තමයි ඉතින් කාටත් තේරෙන්නේ. ඒකට මේ තව කිව්වා පස්සෙන්දේට සජිත්ගේ බලය අපි පෙන්වනවා කියලා. ඒක හේතුවක් වෙන්න බැරිද? පස්සෙන්ද මේ තත්ත්වය මම ඒවට උත්තර දෙන්න කැමති නැහැ. මගේ පෞද්ගලික මතය එකයි. අපි අද දිනත් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ අපි මේ යෝජනාව ඉදිරිපත් කළා. ඒ කියන්නේ මේ සම්මේලන පවත්වන්න කලින්, ගිවිසුම් අස්සම් කරන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන කාරණය තීරණය කරගත යුතු බව තමයි අපි ඒ අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කරේ. විශේෂයෙන්ම කබීර් හෂීම් මහත්තුමා, මංගල සමීර මහත්තුමා ඇතුළු අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඒ අදහස් තමයි දරුවේ. එතින්ද ලැබෙන ප්‍රතිචාර මොනවද මහත්තුමා? තීරණයක් නැහැ. ඔබතුමා දුකෙන් ඉන්නේ නේද? මේ වෙන දේවලුත් එක්ක. මහත්තුමා මේ යලිත් ඉල්ලන්න වගේ හදන්නේ නේ?
දේශපාලනය එක දිගට ගලාගෙන යන්නේ නැහැ තියෙනවා. අදම තමයි හැමදාමත් කරේ කල්මරණයක ප්‍රශ්නවලට. මේකද ඒකමද වෙන්නේ මේ? මම ඒකට උත්තර දෙන්න. අකමැතිවම කියන්න අකමැතිද? ආ නැහැ දේ තුමා අපේ නායකයනේ. පස්සේ ඉඳලා මේ අස්සංක දීමට සියු දනාම කැමැත්ත ප්‍රකාශ කළා. කීප දෙනෙක්ගේ විරුද්ධ මත තිබුණා. ඒ නිසා තීරණය කරා ඒ සංශෝධන පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවට භාජනය කරලා ඒ සංශෝධන සහිතව පස්වෙනිදා මෙම සන්ධානය අත්සන් කරන්න. ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ? නෑ, ඒ පිළිබඳව කිසිම සාකච්ඡාවක් නෑ. ජනාධිපති අපේක්ෂකරයෙක් පිළිබඳව අපි තීරණය කරලා නෑ. විශේෂයෙන් මේක අනාගතයේ තමයි මේ සන්ධානය අත්සන් කිරීමේ පසුව තමයි අනාගතයේ තීරණය වෙන්නේ. දවසේ පුවත ස්වදේශී මුල් පැසගත් ස්වදේශී. Huawei Wi-Fi Lite leather back panel with full view display සමගින් රුපියල් 13,999කට. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරීමේදී හවුල්කාර පක්ෂවල සමාජිකයන්ට තීරක බලය ලබා දිය නොහැකි බව ගජසවි සමාජවාදී පෙරමුණ පවසනවා. ලැබෙන ජනාධිපති මරණයේදී මොන වගේ අපේක්ෂකයේ ඉදිරිපත් වෙයිද කියන කුතුහලය මේ වන විට පාක්ෂිකයන්ගේ හිත් තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. මේ පාර මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය දෙන එහෙම නැත්නම් වෙන කවුරුවත් දෙන පොදු අපේක්ෂකෙක් කර තියාගෙන ගිහිල්ලා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න මේ පාර පාක්ෂිකයෝ සූදානම් නැහැ. සන්ධාන හදන එක හොඳයි. පාඩලි චම්පික රණවක මැතිතුමාලා රාජිත සේනාරත්න මැතිතුමාලා අපේ පක්ෂත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. හැබැයි ඔවුන්ට තීරක බලය දෙනවට අපි විරුද්ධයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ එස්සත් ජාතික පක්ෂයේ ගොඩනගන්න උදව් කරනවද එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති කරන්න හදනවද කියන ප්‍රශ්නයක් අපිට තිබෙනවා. අද එක්සත් ජාතික පක්ෂය වල පල්ලට දමන මේ යහපාලන ආණ්ඩුව විනාශ කරපු පුජ්‍යලයෝ එකෙක් දෙන්නේ කරගෙන මේ කුමක්ද කරන්නේ? පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව අද පොලිසියට චෝදනා රැසක් එල්ල කළා. මෙලෙස පොලිසියට චෝදනා කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතායි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මතු කෙරෙනු කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අද අවස්ථාව ඉල්ලා තිබුණා. 2017 අප්‍රේල් මාස 3 වෙනිදා අල්හාජ් අබ්දුල් ජවාද් අලිම් වලේතුල්ලා ට්‍රස්ට් කියන ආයතනයකින් නීතිපතිතුමා වෙත ලිපියක් එවා තිබෙනවා. නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නමින්මයි යොමු කර තිබෙන්නේ ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පොලිස්පති සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂක ඇතුළු කියබනේටත් පිටපත් යොමු කර තිබෙන බවයි සඳහන්ව තිබෙන්නේ. දැන් මේ ගොනුව නීතිපතිතුමාට යම් පාර්ශ්වයක් විසින් පෞද්ගලිකව නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණලා අතින් බාර දීලා තියෙන ලිපියක්. ඒ වගේම මේ ඉල්ලීම සමග සභාපතිතුමනි ඡායාරූපයන් 8ක් ඉදිරිපත් කළා තිබෙනවා. දැන් මේ එක ඡායාරූපයක් මගේ සුවිශේෂ අවධානයට යොමු වුණා. එනම් මහා මාර්ගයක් මැද කඩු අතැතිව හිස්සැසුම් පැනඳගත් පිරිසක් රැඳී සිටිනවා. ඒ වගේම කඩු පහරවලට ලක් වෙලා තුවාල වූ පුද්ගලෙක් රැඳී සිටිනවා. රෝහගතව සිටින පුද්ගලයෙක්ද සිටිනවා. මම නීතිපතිතුමත් එක්ක සාකච්ඡා කළා මේ සම්බන්ධයෙන් 2017 6 පස්වෙනි දින මා සටහනක් වදා තිබෙනවා ඉංග්‍රීසියෙන්. discuss this matter with honorable AG. AG instructed me to send a copy of the petition to the IGP informing whether there's any pending police investigation. If an investigation commenced, submit a report to us. ඒ අනුව නීතිපතිතුමාගේ උපදෙස් පරිදි මා විසින් 2017 6/22 දින ලිපියකින් පොලිස්පතිවරයා දැනුවත් කළා. එකේ ලිපියේ සඳහන් කර තිබෙන ජාතික තව්හීද් ජමාත් වරහන්තල NTJ නම් සංවිධානය සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පොලිසිය විසින් සිදු කර තිබුණේ නම් ඒ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් මා වෙත නොපමාව යොමු කරන ලෙසට මින් උපදෙස් දෙමි අනුවේ. මොකද අපි කියලා දෙනවා පොලිසියට පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් නිශ්චිත පරීක්ෂණයක් කළා වාර්තාවක් අපි ඉදිරිපත් කරන්නේ කියලා. මා විසින් මේ මෞලිතුමායපු ලිපියට ආරම්භක අවස්ථාවේදී පොලිස්පතිවරයා දැනුවත් කරමින් ඔහුගෙන් වාර්තාවක් ඇඳවමින් යවන ලද ලිපියට අද දිනය වනතුරු කිසිදු වාර්තාවක් පොලිස්පතිවරයා හෝ වෙනත් කිසිදු නීතිය ක්‍රියාත්මක අංශයක් විසින් කළ නැහැ. පසු කාලීනව තමයි මා දැනගත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ටාෂය විසින්ද මේ මෞලිතුමා යොමු කළ ලද පැමිණිල්ලත් සමගම විමර්ශනයක් ආරම්භ කළ තියෙනවායි කියලා. ඔබ ඒ දැනගත්තේ කොයි කාලෙද? තාමත් මෑතක.
ප්‍රහාරයෙන් පසුව දැන් පොලිස්පතිවරයා යටතේ තියෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයෙන් මේක විමර්ශනය කරනවා නම් පොලිස්පතිවරයාට කිසිම බාධාවක් නැහැ මගේ ලිපියට එවන්න පිළිතුරක් මෙන්න මේ ඔබ යොපු ලිපිය සම්බන්ධයෙන් දැන් තමත් මා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ටාෂාරා විමර්ශනය කරනවා ඒ අනුව ඔබගේ අදාළ සැලකිරීම මේ වෙත යොමු කරන්න කියලා ඔහුට කියන් තිබ්බා එහෙමනම් මම මේ මෞලවතුමා යොමු කරනවා අසම්පූර්ණ ගොනුවක් අපිට එවලා ඒ මත අපට දෝෂාරෝපණය කිරීම අතිශයින්ම කනගාටුදායකයි මෙන්න මේකයි ස්වාමීනි මේකද මේ තෞහිද් ජමාත් ගැන වෙන අපේ විමර්ශන ගුණුව අපිට වෙන උපදේශ ගුණුව මේකද මේකෙන් පුළුවන් තෞහිද් ජමාත් එක්ක තහනම් කරන්න එහෙම නැත්නම් සහලන් වත්තරන් ගුණුව පුළුවන් මේකේ තියෙනවා ඔහුගේ Facebook පොතෙන් ගත්ත පින්තූර ටිකුයි කතා දෙකුයි ඊට පස්සේ මෙන්න අද වෙනකොට මේක දෙවෙනි එක එතන මෙන්න එක සභාපතිතුමනි මෙන්න දෙක මේකෙනුත් කියනවා අර දන්නේ සංග්‍රහය මේ අරද නඩු දාන්න පුළුවන් කියලා. දැන් මේ අයට නඩු දාන්න අපෙන් අහා ඉන්න දත්තඩම් කොට ගන්න. අපි පොලිස්පතිවරයාට කිව්වේ නෑ මේ විමර්ශනේ බාර දෙන්න ත්‍රස් විමර්ශන කොට්ටාෂයට. ත්‍රස් විමර්ශන කොට්ටාෂය කියන්නේ බුද්ධියක කියන්නේ නෙවෙයි. ඒගොල්ලෝ මේ ස්ක්‍රීන් දිහා බල බල ඉඳලා Facebook එකේ මොනවද තියෙන්නේ, කතාවල මොනවද තියෙන්නේ කියලා හොයන අංශයක් නෙවෙයි. ඒගොල්ලෝ භූමියේ රාජකාරිකන සක්‍රීය අංශය. ඒකට තමයි SIS කියන්නේ. SIS තමයි වීඩියෝ කෝල් ඔය ටෙලිෆෝන් රෙකෝඩ් බල බල ඉන්නේ. මේගොල්ලෝ යන්න ඕනේ භූමියට. පුද්ගලයන්ගේ ප්‍රකාශ අරගෙන කට උත්තර අරගෙන විමර්ශන කරන්න ඕනේ. එතකොට මොකද්ද මේ ත්‍රස් විමර්ශන කොට්ටාෂය සාදර කියන්නේ අපිට? ICPRC ඇක්ට් එක යටතේ චෝදනා ගොනු කරන්න පුළුවන් කියලා වාර්තා කරන අධිකරණයට. ජාතීන් අතර ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් බිහිවෙමින් තියෙනවා. මේ මෞලිකතුමා කියනවා. ඒක නිසා තමයි මම අරින්නේ පොලිස්පතිවරයාට. නැත්නම් සර් මම අරනවානේ මේ මඩ කලපුව බාර ජේෂ්ඨ පොලිස් අධිකාරියට මේක ගැන පරීක්ෂණයක් කරලා ඉවර කරන්න කියලා. MP 193 2017 දරන ගොනුවේ මම කාත්තම් කුඩියේ පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන්නන්නේ ඔහුට එන්න කියලා නෙවෙයි. ඔහුවම ගෙන්නන්නේ සභාපතිතුමනි ඒ ප්‍රදේශයේ බාරවෙන්න සහකාර පොලිස් අධිකාරිය ඔහුගේ අධීක්ෂණ ආසන්නම අධීක්ෂණ නිලධාරියා සහ SSP කෙන් දෙන්නගේ මම මෙසේජ් අරිනවා. කවර නිශ්චිත කාරණයකටද ඔහු කියන්නේ නැති. එතකොට මේ මෞලිකතුමාගේ මේ සියලු ලියුම් මට මතකයි. මම එතුමාගේ අවධානයට යොමු කරා. මම මේ පින්තූරත් පෙන්නුවා. මම ඇහුවා පොලිසිය මොනවද කරන්නේ මේ කටයුතු වෙනවා නම් කියලා. ඔවැසි මහත්මයාට පෙන්නුවා. ඔවැසින් ඇහුවා. මම ඇහුවා මේ 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 ප්‍රදේශයේ මේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද කියලා. මොකද මේ පාර ගිනි තියෙනවා මිනිස්සු කඩු වරන් ඉන්නවා තුවාලකාරයෝ පාර වැටලා ඉන්න මිනිස්සුන්ට උද්ඝෝෂණය කරන්න වෙලා තියෙනවා මේක නවත්තන්න කියලා මේ සංවිධානයේ. එතන පොලිසිය මොනවද කරමින් ඉන්නේ කියලා. ඒකට තමයි කාත්තංගුඩි වයිස් කෙනල් සර් මම අහනවා. ඔබට දුන්න ලැබුණ පිළිතුර මොකක්ද? ඔහු ඒක ටිකක් කියන්න අපහසුයි සර්. නෑ කියන්නේ. නමුත් ඔහු නෑ. ඔහු කිව්වා ඔහු මේ ඔහුට දැන් මට තේරෙනවා ඔහු යම් කිසි දේශපාලන මේ වශයෙන් ඔහු ටිකක් බියපත් වෙලා හිටියා වගේ මට තේරුණේ. කටයුතු කරන්න. ඔහු. ඉතින් මම කිව්වා ඔහු දුන්න උත්තරේ මොකක්ද? ඔහු දුන්න උත්තරය තමයි මේ දේශපාලනික වශයෙන් ඔහු ටිකක් කරන්න මැලි වෙනවා කියලා. ඉතින් මම කිව්වා මෙතනදී දේශපාලන ප්‍රශ්න නෙවෙයි අපරාධකරුවෝ සම්බන්ධ ප්‍රශ්නයක්. කිසිම දේශපාලඥයෙක් මේ අපරාධකරුවෝ ආරක්ෂා කරන කටයුතු කරයි කියලා හිතන්න බෑ. මොකද පාරේ අරන් කඩු වරන් ඉන්නවා නම් එතන දේශපාලඥ උදව් කරන්න දෙයක් නැහැ නේද? ලැජ්ජයි නේ ඒගොල්ලට. එතුන් ඒ නිසා ඔබතුමා නීතිය ක්‍රියාත්මක කරන්න. ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂකවරයාගේ අවසන් වාර්තාවකින් සමන්විත ලිපි කීපයක් අඩංගු ෆයිල් එකක් ලැබිලා තියෙනවා. මෙය අපිට ලැබෙන්නේ 2017 හයවෙනි මාසේ 7 වෙනිදා. ඒ ගොනුව මා වෙත ලැබෙනවා 2017 හයවෙනි මාසේ 12 වෙනිදා. ඒ අනුව මේ ගොනුව ඉවත්වීමෙන් පසුව මම මාහට මම මෙය පරුණවා එවකට මා යටතේ මගේ අධීක්ෂණය යටතේ ඒ රාජකාරී කරපු කණ්ඩායමේ මලික් අසීස් මහතා වෙත එය අනිවාර්යෙන් ද්‍රවිඩ භාෂාව පිළිබඳ දැනුමක් තියෙන නිලධාරියෙකු වෙත මෙම ගොනුව යොමු කළ යුතුයි. එම පදනම මතයි මම මෙම ගොනුව මලික් අසීස් මහතා වෙත 2016 6/17 ඉදිරිපත් කරන්නේ. මේ වැලිම එකට කියන්නේ ඉට්ස් අ ඩෙඩ් ෆයිල්. අපිට කිසිම නෛතිකව යම් උපදේශක් දීමට නීතිපතිවරයාට ප්‍රමාණවත් කරුණු නැති ගුණයක්. දැන් එම ගුණය ඉදිරිපත් කරලා අවුරුද්දකින් පස්සේ දෙවෙනි වැලිම ඉදිරිපත් කරනවා. මෙය පරීක්ෂා කිරීමේදී මෙහි අවුරුද්දකින් පසුවත් තාම එකඳු විමර්ශන සටහනක්වත් මේ ගුණය අඩංගු වෙන්නේ නැහැ. මෙහි අඩංගු වෙන්නේ සහරාන් කියන තනතාව විසින් කරන ලද තවත් ප්‍රකාශ 14ක ට්‍රාන්ස්ක්‍රිප්ට්ස්. 2005/31 වෙනි දින අධිනීතිඥ මලික් අසීස් මහතා වෙත එවන ලිපිය. ඒ ලිපියේ
අවසානයේදී තියෙනවා මොහොමඩ් සහරාන් යන අයට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කිරීම සඳහා උපදෙස් පතා යොමු කරන ලද EER ඇලයිරක් 0.2017 උද්ෘත ගොනුවට අදාළව මෙතෙක් උපදෙස් ලැබී නොමැති බැවින් ඒ සඳහා උපදෙස් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේක තමයි සීකැඳවීම කියන්නේ බල්ල කෙනෙකුට කියවන්න තේරෙන්නේ. මෙතෙක් උපදෙස් දීලා නැහැ. කරුණාකරලා අපිට උපදෙස් දෙන්න කියලා ඉල්ලන්නේ. මම තව එකක් දකිනවා. නවාවි මහත්මයා මෙතන TID එක සම්බන්ධයෙන් උපදෙස් දීමෙන් වැළකී සිටියාද ඔබතුමාලා? එහෙම එකක් හැංගෙනවා මේ අරහ. මට තේරෙන එක අනිත් පැත්ත. TID එක මේ ඒගොල්ලන් බාරයේ තිබුණු මේ සම්පූර්ණ ලේඛන. ඇයි අපිට මේ ඉදිරිපත් නොකළේ කියන එක ගැන තමයි මට ප්‍රශ්නයක් තියෙන්නේ. TID එකට උපදෙස් දුන්නා නම් එහෙම. එහෙමනම් සමහරට මේ අප්‍රේල් 21 වෙනිදා සිද්ධිනුත් වළක්වා ගන්න තිබ්බා නේද? මගේ ප්‍රශ්නේ ඒක. අපි මෙහිදී බලන්නේ සාක්ෂිමය වටිනාකමකින් අඩංගු වන කරුණ කිසිවක් මෙහි තිබෙනවද කියන එක. බැලූ බැල්මට අධිකරණයේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි lay witnesses by the investigating officers ඔබ කියනකම මම පිළිගන්නවා ඔබ කියන්නේ මේක මදි ඒක තමයි ඒ උපදේශය දුන්නේ නැත්තේ ඇයි lay witnesses ලා ටිකක් හොයාගන්නේ කියලා සාමාන්‍ය witnesses ලා හොයාගන්න මලිකස් මහත්තයා සාක්ෂි දෙන්න මම පැහැදිලි කරන්න ඕනේ මේ ආශිස් මහත්මයාට පුද්ගලික දොස් කියනවා නෙවෙයි ආයතනික ප්‍රශ්නයක් මේක එතුමා කනිෂ්ඨ අලුත් නීතිඥයෙක් එතුමා විතර ගැන විතරගේ අකාර්යක්ෂමතාවය නෙමෙයි මම මනින්නේ මේක නම් ක්‍රමය සාක්ෂි හොයාගෙන වරෙල්ලා ආවහම අපි දෙන්නා මේ වගේ බැලූ බැලමට පේනකොට කියන්න බැරිද ඒක සාක්ෂි ඕනේ ඒක බරපතල ප්‍රශ්නයක් සාක්ෂි අරන් ආපුවම අපි බලා ගන්න කියන්නේ නැතුව ක්‍රමවේදයක් තිබ්බොත් හොඳ නැද්ද සාක්ෂි හොයාගෙන ඉන්න කියලා ඔබට තේරෙන්නේ ඔබගේ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නැත්තේ TID එකට ඇයි ඔබ මේ කට උත්තරයක්වත් අරන් නැත්තේ අඩු ගානේ කරුණාකරලා එක ගන්න එක අපේ දැනුම් දුන්නා අපේ දැනුම් දීම මත තමයි 2019 years later ඒක අවුරුද්දකට පස්සේ it was 2 years later අනිත් පැත්තට TID එකට කිසිදු රුපියක් නොයවීමත් වරදක් නේ නීතිපති දෙපාර්තමේන්තුව ලෙසගත් කල 2017 6 වෙනි මාසේ 22 වෙනිදා එවකට පොලිස්පතිවරයා වෙත ලිපියක් ගිහිල්ලා තියෙනවා මෙහිදී වැරගත් වන්නේ TID කියන ඒ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාෂයේ ඒවන විට පොලිස්පතිවරයා යටතේ ඍජුවම operate which it was brought directly under the IGP Dilip Peris mahatmaya neethipath departmentuwa wenuen yam shenika kriyaamarga aragena tibenawa den e credit ekak neethipath departmentuwa gannawa nam me file ekak sambandhen kriya nokirima gana warada TID ekata patawanne kohomada ICCPR යටතේ හරි උපදෙස් නොදීම තුල මේ දේවල් වළක්වා ගන්න තිබුණ දේ නීතිපති දෙපාර්තමේන්තුව හිතාමතා හෝ නැත්නම් වෙනත් ආකාරයෙන් නොසැලකිල්ලකින් හෝ මේ ගැන උනන්දුවක් නැතිවීම තුල මග හැරියා කියන එක මම කියනවා. අකමැත්තෙන් උනත් ගරු මන්ත්‍රීතුමා එය තරවේ ප්‍රතික්ෂේප කරන්න මට සිදු වෙනවා. අපේ දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනාව මේ නීතිපති දෙපාර්තමේන්තුව සහරාන් අත්අඩංගුවට ගන්න කියලා ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාෂයට උපදේශක් ලබා නොදීම හින්දා තමයි මේ බෝම්බ පිපුරන්නේ කියලා. ඒ උපදේශ ගිහිල්ලා තිබුණා නම් බෝම්බ පිපිරෙන්නේ නැහැ. අහිංසක මිනිස්සු මේ ත්‍රස්තවාදීන්ගේ අතෙන් ඝාතනය වෙන්නේ නැහැ කියන මතයක් සම්පූර්ණ වගකීම අපේ පිට පටවන්න හදනවා. අපි එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. මක් නිසාදයක් මේ සහරාන් කියන ත්‍රස්තවාදියාට විරුද්ධව 2017 ජූනි මාසේ පළවෙනි විරුද්ධ වාරින්තුව නිකුත් කරනු ලබනවා මඩකලුප මහේස්ත්‍රාත්තුමා විසින්. දෙවැන්න 2018 ජූලයි මාසේ දෙවැනිදා කොළඹ මහේස්ත්‍රාත්තුමා විසින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාෂය මගින් කරන ලැබූ ඒ බී වාර්තාව ප්‍රකාරව දෙවැනි වාරින්තුව නිකුත් කරනවා. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය 2019 4 වෙනි මාසේ 21 වෙනිදා වන විට ආසන්න වශයෙන් අවුරුදු දෙකක කාලයක් මේ සහරාන්ට විරුද්ධව ඕපන් වරන්ස් දෙකක් තිබිලා තියෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒ ආයතන මගින් සහරාන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. එහෙනම් මේ නීතිපති දෙපාර්තමේන්තුව සහරාන්ව අත්අඩංගුවට ගන්න උපදෙස් දුන්න නැති හින්දා තමයි මේ බෝම්බය පිපුරුනේ කියන මතවාදය සම්පූර්ණ වැරදි. අනතුරුව සාක්ෂි විමසීම සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත මහතා කැඳවා තිබුණා.
සහරාන්න අත්අඩංගුවට ගන්න කියලා වොරන්ට් දෙකක් තිබුණා. ඇයි බැරි වුණේ ඔබතුමාලට සහරාන්න අත්අඩංගුවට ගන්න? සහරාන්න අත්අඩංගුවට ගන්න අපි කණ්ඩායම් කීපයක්ම කීප අවස්ථාවකින් පිටත් කර හැරියා. ඌගේ කාත්තන් කුඩි ලිපිණයට කැකුණ කළේ ට්විච් ආගේ වයිෆ්ගේ ඇඩ්‍රස් එකට. වෙනම නිලධාරියෙක් මුස්ලිම් නිලධාරියෙකුත් පත් කළා හිටියා එයා පිළිබඳව හොයන්න. සහරාන් පිළිබඳ තොරතුරු තියෙනවා නම් දෙන්න. නමුත් අපිට අපි ආවපු ටීම්ස් වලට සහරාන්ව කොටු කරගන්න බැරි වුණා කිසිම අවස්ථාවක. දැන් අර ඔබ තාක්ෂණික වාහනයක් තිබුණා කියන්නේ ඒ හරහවත් උත්සාහ කරේ නැද්ද? ඒක අපිට ප්‍රයෝජනට ගන්න බැරි වුණා. අපිට ඒක ඔපරේට් කරන්න නිලධාරීන් පුහුණු කළා හිටියා. නමුත් අපිට ඒක ප්‍රයෝජනට ගන්න බැරි වුණා මේ දක්වා. ඇයි? එකක් එවකට නාලක සිල්ලා මහත්මයා මේ කොට්ටාසෙන් ස්ථාන මාරු වීම ලැබෙනවා. ඒ කරගෙන ගිය වැඩපිළිවෙල වල යම් අඩාල වීමක් එක්ක වාහනය කොමත් විමර්ශනයක් වෙද්දී අපිට ඒ වාහනේ එළියට ගන්න බැහැ නේද? මොන විමර්ශනයකින්? නාලක සිල්ල මහත්තයාට විරුද්ධ කරපු විමර්ශනයක්. ඒ වාහනේ තියෙන අදාළත්වය මොකද්ද? නාලක සිල්ල පිළිබඳ කරන පරීක්ෂණයට. ඒක පරීක්ෂණ කණ්ඩායම මුලින් අහන්න ඕනේ. ඒ කියන්නේ පරීක්ෂණ කණ්ඩායම කිව්වා මේ වාහනේ පාවිච්චි කරන්න එපායි කියලා. ඔව් ඒ වාහනේ පරීක්ෂණ කටයුතු අවසන් වෙනකන් ගාල් කරලා තියන්න කියලා. ඒ පරීක්ෂණ කණ්ඩායම අයිති කුමන අංශයටද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔබ හිතනවද NTJ එක තහනම් කරගන්න පුළුවන් වුණා නම් 2017 හෝ 18 මේ වැනි අන්තවාදී සංවිධානයක කටයුතු අඩාල කරන්නට පහසු වෙනවයි කියලා? ඇත්තම අපේ අදහස උනේත් ඒකයි. එහෙම කරන්න ඉඩ තියුණා ඉතින් තහනම් කරා නම්. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇපලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ ප්‍රතිශෝධ රායදුම් පත සැප්තැම්බර් මස 6 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා. ඒ බග උත්තරකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණ බිනිසුරු බිකුම් කළුවරච්චි මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි. අදාළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ අද සලකා බැලුනේ දෙවන දිනටයි. එෙහිදී පළමු වගඋත්තරකරුවන් වන හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණ හමුවේ සිය විරෝධය මතු කරමින් කියා සිටියේ මෙම ප්‍රතිශෝධන අයදුම්පත තුළින් පෙත්සම්කරුවන් වගඋත්තරකරුවන් දෙදෙනා කෙසේ හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උත්සාහ දරන බවයි. වගඋත්තරකරුවන්ට විරුද්ධව ගොනු කර තිබූ මිනිමැරීමේ චෝදනා පසුගියදා මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දුන් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ හොදෙක් නොකර හැරීමක් මත මිනිමැරීමේ මෙම ප්‍රතිශෝධන අයදුම්පත තුළින් සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා මෙම පෙත්සම තුළින් ඉතාමත් පක්ෂග්‍රාහී ලෙස වගඋත්තරකරුවන් කොටු කර ඔවුන්ගේ නිදහස සීමා කරමින් නියම වගකිවයුත්තන් වගකීමෙන් මිදීමට උත්සාහ දරන බවට චෝදනා කළා. ඉන් අනතුරුව දෙවන වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර වැද්දේගොඩ මහතා විරුද්ධතා මතු කරමින් සඳහන් කළේ නීතියේ අපගමනයක් සිදු වෙති අවස්ථාවක ප්‍රතිශෝධන බලතල ක්‍රියාත්මක කළ හැකිවද මහේස්ත්‍රාත්වරිය නිවැරදි නීතිමය පදනමක් මත ලබා දුන් තීරණයක් තුළින් නීතියේ එවැනි අපගමනයක් සිදු නොමැති බවයි. එසේම මෙම ප්‍රතිශෝධනයන්හි අතුරු සහනය සහ අවසන් සහනය එකක් බැවින් එවැනි ප්‍රතිශෝධනයක් පවත්වාගෙන යා නොහැකි බවද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා. අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් සම්පූර්ණ නියෝගය පුරාවටම අධිකරණයේ හෘද සාක්ෂිය කම්පනයට ලක්ව ඇති බවයි. මහේස්ත්‍රාත්වරියගේ නඩු තීන්දුව තුළ රජයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සිදු නොමැති බවට විමර්ශන නිලධාරීන් චෝදනා කර තිබුණද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණ හමුවේ පෙන්වා දුන්නේ නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් පරිදි විමර්ශනයට අදාළව සිදු කරන අත්අඩංගුවට ගැනීමකදී ප්‍රකාශ සටහන් කර ගැනීම කළ යුතුමයයි නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ හමුවේ ප්‍රශ්න කර සිටියේ මිනිමැරීමේ චෝදනා එල්ල කර ඇති අවස්ථාවක ඒ හා සම්බන්ධ තීරණයක් ගැනීමේ බලය මහේස්ත්‍රාත්වරියකට ඇද්ද යන්නයි. එවැනි අවස්ථාවක දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ගැන පමණක් සලකා ඒ හා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා බැහැර කර අනෙක් කරුණු මත පදනම්ව මහේස්ත්‍රාත්වරිය විසින් වගඋත්තරකරුවන්ට අපලබා දී තිබීම තම අධිකරණය තුළ යලි සලකා බැලීමට ප්‍රමාණවත් කාරණයක් බවද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ සඳහන් කළා. තමා ඉදිරියේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී ප්‍රතිශෝධනය ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සුවිශේෂී කරුණු උද්ගත වී ඇති බවත් ඒ අනුව පළමු සහ දෙවන වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මෙම ප්‍රතිශෝධනය විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අතුරු ඉල්ලීම සහ ප්‍රධාන අවසන් ඉල්ලීම එකවර විභාගයට ගැනීමට එකඟ වූ අතර වගඋත්තරකරුවන්ගේ ලිඛිත විරෝධතාවයත් නම් ඒවා අගෝස්තු මාස 30 දින ගොනු කරන ලෙසට විනිසුරුවරයා නියෝග කළා.
මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬනය ලබාදීමට විරුද්ධ සියලු පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරවිල නගර ශාලාවේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින්. අමරපුර සිරි සද්ධම්ම වංශ මහනිකායේ ඌවපළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය ගලේගොඩගම සෝභිතනායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය අද පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ රටේ යහපත් බව මනුස්සකම ලෝකේ අනෙක් රටවල් වලට වඩා උඟාක්ම ඉහළයි. ඒකට හේතුව බෞද්ධ ශිෂ්ටාචාරයෙන් සහ බෞද්ධ සංස්කෘතියෙන් තමයි අපි යහපත් මිනිසුන් බවට පත් වෙලා තිබෙන්නේ. මොන ආණ්ඩුව ආවත් නැති කරන්න බැරි පෝලිමක් තියෙනවා. ඒක තමයි හවසට අරක්කු බාරවල තියෙන පෝලිම. මරණීය දඬුවම් දෙන්න ඕනේ කියලා මම තීරණය කළේ. මේ සිදුවෙන අයහපත අසීමිතයි. මේ නාවික හමුදාව මත්කිඩු කිලෝ 270ක් ඇල්ලුවා. දැන් අපි පරීක්ෂණ කරගෙන යන වැලිකඩ හිරගෙදරින් ඒ බෝට්ටුවට දුරකථන ඇමතුම් දුන්න බරපතල අපරාධකාරයෝ කවුද කියන එක. මරණීය දඬුවේ නියම වෙලක් මත්කුඩු ව්‍යාපාරයේ හිරගෙදර ඇතුළේ ඉඳන් කරනවා. රටේ ඉන්න ලොකු මහත්තුරු ඔක්කොම ගෙවල් වල ඉඳන් පාරට පැනන වගේ පැනලා එක පාරට මරණීය දඬුවේ එපා එපා කියලා කෑ ගහන්න පටන් ගත්තා. එන්ජිඔ කාරෙන්ගේ වුණාවට කට්ටියක් උසාවි ගියා. මේ මත්කුඩු ජාවාරම්කාරයෝ රතිඤ්ඤපත්තු කරන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ වැඩේ හරි කියලා. මේ අතර පොළොන්නරුව නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා ශාස්ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහය සහ මොරගහකන්ද ඩ්‍රීම් රිසෝවය ග්‍රන්ථ දිත්වය ජනගත කිරීමේ උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. ඓතිහාසික පොළොන්නරුව රාජ්‍ය බිඳවැටීමෙන් පසුව මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ වීමත් ඒ ආශ්‍රිතව ක්‍රමිකව එම ප්‍රදේශය සංවර්ධනය වූ අයුරු අලලා මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය සම්පාදනය කොට තිබෙනවා. සංවර්ධන කටයුතු අවසන් කර සුපුරුදු මැතිවරණය සඳහා යොමුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වමින්. ඉන්දිය ආධාර යටතේ කොම්පඤ්ඤ වීදියේ ඉදිකරන ලද මෙට්‍රෝ හෝම් මහල් නිවාස සංකීර්ණයේ විවෘත කිරීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙන්න සැබෑ සංවර්ධන. මෙහෙම තමයි අපි ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය වන්නේ. මෙවැනි වියදමක් බැලුවොත් ඒ මිලියන 11000 කියන්නේ ගම්මුදා මයිදනේ 500ක් විතර යන වියදම. එකම ව්‍යාපෘතියකින්වත් අපි රට ණය කළා නැහැ. අපි තරගකාරී පදනමින් කොළඹ ඉඩම් පරිහරණය කළා දිනන. ඒ වගේම අපි සතුව පැහැදිලි ලිපිලේඛන දිනන. මේ ඝනදෙනුවෙත් සිද්ධ වෙච්ච ඇතැම් දේවල් ගැන මේවා අපි අධිකරණ වලට කියන්නේ නැහැ. අනාගතයේ ජනතා අධිකරණයට ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් බලන්න කවුද නගරය හැදුවේ කියලා. එක එක අය පුරසාරම් දොඩන්න පුළුවන්. අපි මේ ගොඩනැගිල්ල හැදුවා කියලා. ඒ සමස්තයක් හැටියට මේක ගොඩනැගුවේ 2015න් පස්සේ මේක දාලා දුවලා ඉන්නෝනේ. ණය ගන්න බෑ කියලා අපි ඡන්ද හදන්න යන්නේ. අපි මේ වැඩ කටු දිවර කළා තමයි අපි ඡන්දවලට යන්නේ. එක්සත් ජාතික පක්ෂය තුල අර්බුදයක් ඇතිකර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් තම පක්ෂයට එක්කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අද පැමිණියා. අද දින එක්සත් ජාතික පක්ෂයේ ලොකු අනාවරණයක් තියෙනවා. මේ ජාතික මණ්ඩලයේ ප්‍රසිද්ධ වෙලාවේ ප්‍රශ්නාවක් වෙලා තියෙනවා. අද වෙලා තියෙන්නේ කට්ටිය පක්ෂය තුල හින්දු ගන්න බෑනේ. හැම කාලම නායකයෝ වෙන්න ඕන. සියට ගන්න පුළුවන් තරමේ කට්ටියක් ඉදී කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? එන කෙනෙක් අපි ගන්න ඕන. මං හිතන්නේ කීප දෙනෙක්ම කතා කරලා තියෙනවා අපිත් එක්ක කතා කරන. මේ අර්බුදයක් ඇති කරලා ගන්න අපිට ඕන කමක් නැහැ. අනිවාර්ය ජනාධිපතිවරණයක් තමයි මට පේන විදිහට තියෙන්නේ. පළාත් සභාපතිවරණය තියන්න වෙලාවක් නැහැ දැන්. හොඳයි මම ටික ටික මම හිතන්නේ වෙලාවට මේ දුස්තර මාතුළු හොඳ සේවයක් කළා තියෙනවා. ඔය ඉතින් ඒ සාධාරණ ඉල්ලීමක් රාජ්‍ය දිනේ වෙච්ච සිද්ධිය ගැන අද වෙනකම් මොකුත් ක්‍රියාත්මක වෙලා නැහැ නේ. හරියට කොහොම අල්ලුවයි කියලා ඊයේ පෙරේද කියනවා. දැන් දකුණු අත අල්ලුවා කියලා පුහුණු වෙච්ච එක හරියට කරනවද නැද්ද කියන එක පිළිබඳව සැකයක් ජනතාව තුළ තියෙනවා. ડોક્ટર ශාෆි එයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න නැහැ කියලා කතා කරනවා. ඔව් ඉතින් ඒක තමයි. ඉතින් මේ සියලු දේවල් පිළිබඳව පරීක්ෂණ කරන්න එපා. ආණ්ඩුවයි වක් කියනවා. රටේ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමරිකානු පුරවසිභාවය අතහැරීම පිළිබඳ සහතිකය මේ වන විට නිකුත් වී තිබෙනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මතභේදාත්මක අදහස් පළ වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 2 වෙනිදා පැවැත්වෙනවා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ. ඊළඟ නායකයෝ ගැන ජනාධිපතිවරණ ගැන ඒ සියල්ලම පිළිබඳව අපි එහිදී අපේ පක්ෂයේ අදහස එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපේ කලබලයක් නැහැ කවුද අපේක්ෂක කියන එක පිළිබඳව. අපි ස්ථීර වශයෙන් ඒ පොදු අපේක්ෂකයන්ට සහයෝගය දෙන්නේ සම්මේලනයේ පීඩුවක් ගන්න කියලා හම් කරා. අපි මේ සම්මේලනයේ යෝජනාව ගේන්න අපේ මධ්‍යම කාර්ය සභාවහරහා යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අපේක්ෂකයත් එක්ක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වගේම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මත් හිට ගන්න බව පස්ලක් සීලු දෙනාටම මතක් කරන්න කැමතියි. අපිට කිසිම ආරාධනයක් ලැබිලත් නැහැ. මම හිතන්නේ අපිට ආරාධනා කරන අවශ්‍යතාවයකුත් නැහැ. වඩා සුදුසු වෙන්නේ සාකච්ඡා අවසන් කළා නම් කරනවා නම් තමයි. නමුත් කවුරු හරි නම් කරාට අපිට ඒකට විරුද්ධ වෙන්න බැහැ. හදවතින්ම මේ අපේක්ෂකයාට සුබපතනවා. බොහෝ දුරට මේ අපේක්ෂකයා අපේ පොදු අපේක්ෂකයා වේ. අපි ඔහුගේ ජයග්‍රහණය වෙන්න කැමතියි. ජයග්‍රහණය ජනාධිපතිවරයා කවුද කියලා තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. තීරණාත්මක බලවේගය විදිහට අපි 5-30ත් බලන් ඉන්නවා. අපි 11-30ත් බලන් ඉන්නවා. බලන බලවේගය කියන්නේ නැහැ නේ අපිට. අපි තමයි කාරණම පක්ෂේ. අපි තමයි පෙරමුණු හදපු පක්ෂේ. මේ සේම නැහැ. හැබැයි අපි කියන්නේ බෑ. අපි තමයි ලොකුම පක්ෂේ කියලා. හැබැයි අපි අපේ තරම දැනගෙන ඉන්නේ. ඔබතුමාලා ඇත්තම තරම දැන් කොයි වගේ? අපි තරම මේ එකතු වෙන දේශක්‍රමයේ පෙරමුණේ අපි දෙලින් බලන්නේ. බලමින් බලන්නේ පොදු අපේක්ෂක හේරීමේදී වැඩිම වැඩි අයිතිය තියන්නේ අද පොදු ජන පෙරමුණ. මොකද ඒකම ලොකුම පක්ෂේ. මම දන්න තරමින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගාව තාමත් තියෙන්නේ එතුමා දුත්ත පුරවැසිභාවය අයින් කරගන්න බාර දුන්න ડોකියුමන්ට් ටික ලැබුණායි කියන ලියුම පමණයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. එහෙම ලියුම තියෙනවා නම් ඒක එළියට දාන්න. එතකොට අපිටත් තීන්දුවක් ගන්න ලේසි. මේ අතර රටේ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ සහතිකය මේ වන විට නිකුත් වී තිබෙනවා. එම නිකුත් වූ අමරිකානු පුරවැසිභාවය අතහැරීම පිළිබඳ සහතික පත්‍රය අද මව්බිම පුවත්පත මෙලෙස වාර්තා කර තිබුණා.